අයිෝ පාත්ත්‍රී දාහය ස්වාදීන ප්‍රවටි සමගෙන් ඔබහ න මම නිමේශ චමත් සංකල්ප. ප්‍රතිමේ නවදධහනය පවෘතිී සිරස් තලවෙද. ජනතාවටත් ආර්ථිකයටත් බලපෑමක් නොවෙන්න සංචරණ සීමා පාත්වගෙන යන්න ජනපතිගෙන් එළදහරීන්ට උපදෙස්. අත්‍යවශ්‍ය වාාණ්ඩ අෞෂදතර්මාන්ත පවත්වාගෙන යාමට විදිිමත් සැලැස්මක්තොරෝනා පොකුරට අදත් තුන්දහස් පන්සිියතිස් අටක්. ආර්ථික ස්ථාවරත්වය පාත්වාගනයාම ගැන අගමතිස්තහා මහවැැම්ක ප්‍රධහනින් අතර සාකච්ඡාවක්. බංගාල බොක්කේ කැලඹීමෙන් ලංකාවට විජු බලපෑමක් නැහැ ආලගුණිය කියයි. ජාත්‍යන්තරය මැදිහත්වවෙයි ගාස් සාතීරයේ නිහඬවෙයි. ොID-19 වසංගතය පාලනය කිරීමේ අරමනින්, අදරාත්ප්‍රී එකුළහේසිට සංචරණසිමා පැනවීමේදී, ජනතාවට සහ ආර්ථකයට බලපෑමක් ඇති නොවීම, ජධතිපති ගොටා භෙරාජ පක්ෂණිතුමා තීරණ වැසක් අරගෙන තියෙනවා. වි්මර් දන ජනාධිපති කාරයසාධක බලකකාය සමඟ ජනාධිපතිතුමා විශේෂසාකච්වාක් ජනාධිපති කාරයාලේදී අද පැත්තුවා. ඉසරහට යන කොට කොහම ව ඉරහට ගෙනියන්ටත් ඉඩ තියෙනවා. ඒක නිසා ජනජීවිතය ගෙනියන්නට අවශ්‍යදේවල් කෙරගෙනයන්නෝට ඕනන. මෙන්න මේවා ඇරලතියෙනවා මෙන මේවා තයිඩ දෙෙන්ඩෝන කියන කාරණය දැනගන්නට. දැම් මේ ටීම් එකක් ඉන්නකොට. ටම් එකට වැඩ කරන්නු. ඇම තිවරුයි රාජ්‍යමතිවරුයිපිඩිමි ෝජිස් ලයි ඩොක්.ස් ලයි, ස්පෙශලිස් ලයි අවශ්‍යතාවේ ටීම් එකක් හැටියට වැඩේ කරන එකනි. සංචරණ සීම පැවැත්වෙන කාල්ලි තුළ කර්මාන්ත ශාලා අකණන්ඩව පවත්තාගෙනයාම. සුසල් ෘර්තව තැබීම බේකර නිෂ්ාදන සිදුකිරීම සහ ෙදාහරීමේ ක්‍රමවේදයන් සකස්කිරීම මෙහිදී අවධානයට ලක් වුණා නැවබාන්් වෙදාාහැරීමේ ආතනද විවෘර්තව තැබ යුතු බවයි ජනාධපතිතුමා දැනුම් දුන්නේ. ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිගේයකින් තොරව. අත්‍යවශ්‍ය හාර ද්‍රවේ ජනතාවට ලබාදීමටටයුතු කරන ලෙසද ජනතිපතිතුමා ආදාලාංශවලට උපදෙස්ලබාදුන්න පලතුරුයි එලවලුයි මාලු ස්සමේතික දැන් නරක්වෙන හිද . වාහන වල දාලා බෙදාහැරිම කරන්න. ඒ බෙදාහැරම කරන්නත්ස දැන් ග්‍රාමියය කමිටු හර, ඒ ගංගල වෙලදාම් කරන ව්‍යාපාරිකෝ දෙන්නෙකෝ තුන්දනෙ කඩුඩාගෙන ලියන් දී තියන. පයමිත්නමේස ලිය ප්‍රාදේශය ලේකව එතකට ග්‍රාමසයක වසම යම් කෙනෙකුට අදිශේ ප්‍රශ්නය කර ඇතුන තිිදන්න වෙළඳ කෞවදිගේ කොහට දිගිය කියලා හොයාගන්නපුුවන් තම ග්‍රමී කමිටුවේ නම් කරල ඇතික කරවන්නේෙසා.මට ටිට අවසරයෙන් ගෙන්වා රාජ සන්තකර ඇද අත්‍යවශ්‍ය පාරිභෝගික බන්්ඩ සතසට ලබාදන ලෙසද ජනාධ පිතිතුමා දැනම් දුන්නා අත්‍යවශ්‍ය බන්්ඩ විදහරීම සඳහ ප්‍රාදශයේ කම්බරුන් මගින් අව प किरीमिट मि थाई प प्रजा पुलिसी पुरी कॉल सेंट ती बलापुरत हु ना प्रदिसले का कार्यािया लेकर क्रियात्मक करने प्राले कोुट्ा से हतुले याम किसी गैटुआ के नौना इमीडियटली एक कॉल सेंट का दनवात करराम ඒ අරහා රජාන්ත්‍රනය තාල්ලිකම් කොට්ටාස මර්තමේ ක්‍රියත්ම කරන්න ඒවගේ ම ඉමජන්සියකට ප්‍රාපොලිසියයා වානකුත් ලැසික කලතින පියචයිලට සහමචතට සහෝග ලබදන මාර්ථක මධ්‍යථනවල දනපත්ම සස්මහදල න යෘදත්ත කන කමේද පිළබඳ ර්ග දකමහයම් පසකිරීම සඳහා පොලිේ සමඟ යුද හමුදාවද දවීමට තීරණය කරුණා කගුණු කසලේ වත්කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු බාධාවකින් තොරව පාත්වාගනයාමට අවශ්‍ය වැඩ පිළවෙල සකස් කරනවා රජය හෝ පෞද්ගික ආතනවල PCR පරීක්ෂණව. ආසාදිතින් හදුනාගත්විට ඕවන්ට ප්‍රතිකාරයකිරීමේ වගකීම අදාළ අයිතන වලට රජුවම පැවරෙනවා. මේ මේ ජෝනිමාශ වෙන කොට අපි දන්න සයි ග පොන්දු වෙච් මලියන තුන ප්‍රමාණයත් පුට් ික නත ියන ආසන ප්‍රමාණයයක් ආහම අපිදන්නවා ජ නි ශසය අවිතර වෙනකොට. අපිට ලංකායි සෑහන ප්‍රමාණකට මේ එන්නත ලබා දුන්නොත්. මේ රෝගගේ ්‍යාත්ත වීම අපට ජනි මාස අග නකට අඩකරගන්න පුුවන්. ඒ රද ියල ලබද වශ්‍ය ප ු සක ල ඉවර නට. අපි සේ ිය ක් ප හම ත්හ ්‍රම ට ිට රට රට කරන්න පුලුවන් ත් ම ේ සක බම නගේ සම්පූර්ණ බරපදල කාරය අවන අපි සාර්ක විසන්න පුලුව ද තීට ප්‍රතිිකාර කිරීමේද අයු රෝහල් පදතියේේ පහසුො ොදගනීමවිට තීරනය කෙරුණා. මයි විසි පහසහ විසියාට යන දදින තුළ සංචර නැසීම ව කරු ද. විසින් බැහැබයාමට අවසර ඇත්තේ අතව වශ්‍ය පාරිභෝගික බා්ඩ මිදී ගැනීම සඳහා පමණයි. එන්නත් කරන වැඩපිල්වල වේගත්ර තත්වය කඩිනමින් පාලනය කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා.. දිවන පුරා සංචරන සීම අද රාත්‍රී එකොලහේ සිට ක්‍රාත්මකයි. අත්‍යවශ්‍ය බහණ්ඩ අවෂද සහ කර්මාන්ත කකණ්ඩුව පාත්වාග නෑමට විමත් සැලස්මක් රජය ක්‍රියක්ම කර තියෙනවා කිසිු බණ්ඩය ිල වැඩකිරීමක් කරන්න රජ අභේක්ෂණ නැකෙලත් නවේදන කෙරුුණා. විසී හතර? විසිපා කියන දින දෙක තුළ ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම විවෘත වෙන එනිසා ගොවීන් විසි හතර විසි පහ දිනවල තමන්ගේ වෝවි නිෂ්පාදනටික ආර්ථික මධ්‍යස්ථානය රැගෙනීමේ දී කෙසිදදු පොලිසියකින් හෝ වෙනත්තා ත්තනයකින් බාධාවක් සිද්ධ වෙන්න ඒ වගේම විසි හතර විසිි පහාදිනව දෙකට ඒ ආර්ථක මධ්‍යස්ථාන පෙතට ගිහිල්ල හණන්ඩ රැගෙනීමම සඳහත් අයි කියය ලැබෙනෝ එතකොටේ වැැගෙනන බහන්්ඩ ප්‍රාදේශීලයකම් ගොරුන්ගේ මැදියත්වීම මත ජංගමරිය මගින් නිවෙස්වල්ට බෙදා හරන්න කටයුතු යෝදලා තියෙනවා. ගමකට එක වෙනද ව්‍යාපාරයක් වියුත්ත තබනවා වගේම ඒ වගේ මේ ගමේ ජංගම සේවය ක්‍රියාත්ම කරන්නත් අපි තීන්දු කරලා තියෙන ඉනිසා බේකරී හිමියන්ගේෙන් අප ඉල්ල මක්කල තිනව යවා ජංගම සේවේ හරහා ක්‍රියාත්මක කරන්නත් අප ඔවන්ගගේ ඉල්ල මක්රලා තියෙන. එටදිනෙන් පස්සේ මේ සංචර්ණ කාලසිමාව පැත්තිවන කාල ප්‍රචේද තුළ හැම ප්‍රදේශයක තියෙන ඔසු සල් තම්පූර්ණයෙන්ම විෘර්ත කර තැබින්ීමට හැකියාවක් තියෙනවාසිවගේම යම් කෙනෙක්කුට අත්‍යවශ්‍ය බෙද්‍රව්‍යයක් ලබාගැනීමට අවශ්‍යනම් තමන්ගේ ලගම තියන ඔස් සැලවෙත ඒ බෙහෙද්‍රව්‍ය ලබාගැනීමට ගමන්කිරීමේ හැකියාවක් තියෙනවා ඒ හැරුණුකොට මේ සංචර්ණ සීමාව පැත්වෙන කාල්ස්තම්මාව තුළ කිසිමාආකාරයක හැඳුුණුම් පත් අංක්‍රමය ෝ වනා ක්‍රමයකට තමන්ගේ නිවසින් පිටතර පැමිණීමට අවස්ථාව ලැබෙනේ නැෑ. ඒවගේ යම් ඉදිකිරීම ස්ථානතිනඕන විශේෂන්ම ගොඩනැගලි ඉදිකිරීම ස්ථාන. ඒවා ඒයාකාරයටම බාධාවකින් තොරෝ පත්තාගෙනයන්ට පුළුවන් සංචරන සීම ක්‍රාත්මක වුණත් යම් රෝහලක් වෙේ යාමට අවශ්‍යනම් යම් ඉධන්ගත රෝගයක් තියෙන හදිසි හර්ධ අබාධයක් වෙනත් රෝගයක් තියෙනයට ඒවගේම ගැබිණි මාතාවන්ට ඒවගේම දරුවෙකට යම් රෝගයක් තිී නොනම් ඔවුන්ට ලගම රෝහලවෙත යාමට පුළුවන් විසිපස්ශ්‍රනිදා යම් ආකාරයකට පැය කහිපයකට රට විවෘතවන අවස්ථාවේද. යම් ප්‍රදේශයක් ඒ වන විට හ දෙකලා කරලා තියෙනවන්නම් ඒ හුදකලා කර තිබෙන ප්‍රදේශය ජනතාව ඒ ආකාරයටම තම නිවෙස්තුල රැඳී සිටියයුතුයි. ඔවුන්ට අද දවසේ අපේ රට මේ වෙනකොට කොරෝණ ආසධතයන් තුන්දහස් පන්ේ තිස් අට දෙනකූ වාර්තා වෙලා තියෙනවා. යිනක වාර්තාාවන රෝගෙන්ගේ සංඛ්‍යාව මේ විදිහයට ඉහළයක්දී යේ දවසේදී වැඩිම කොරෝා මරණ සංඛ්‍යාව වාර්තාාවනේ කරෝනාව අවදහනම තවතබත් වැඩිවී ඇති බව ප්‍රටටම සිහි පත්කරමින්. අදදිේද කොවිඩා සාධීත තුන්දහස් පන්සේති සට දින කුහන්දරාගත් බව යුදහමු දපති ජෙනරල් ශවින් ද්‍රසිල් මතා පවසනවා. එය අනුව මෙරට සමස්ත කොවිඩාසාධීත සංඛාව එක්ලක්ෂ පනස් අටදහස් තුන්සිය විසිහතරක් දක්වා ඉහළ ගොස්තිබෙනවා එමෙන්ම අධදින තුළ ආසාධිතව සිට එදහස් අටසේ විසි අට දෙනකු ස්ය ලැපීමත් සමක මෙරට ස්ුවය ලැබූ සමස්තේඒක් ක්ෂ විසි පන්දහස් තුන්සිය හැට දක්වා ඉයළ ගියා තවදුරට ත්‍රෝහල් ගතව සහතර මැදී ප්‍රතිකා අරමත් ්‍යස්ථාන තුළ තිස්දහස් අටසේ. ොස්තනකු ප්‍රතිකාර ලබනවාා. මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන එද්හස් අසුන් නවයක් වනවා. මේතර ශ්‍රී ලංකා වෛද සංගමේල්ලා සිටිනේ රජ රෝහල් සියල්ලම පහේ,ොවි ෝගීන්ගෙන් පරි පවතින හෙන් රෝග පාලනය සඳහා දින දාහතරක කාලයක් නිවෙස් වලටම වී සිරින් ලෙසයි. අපි සියල්ලම වෛද්‍ය සංගම් හතරම. ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී සමාජයට දින දාහතරක් අපි සියල්ලම ගෙවල්වලට කොටුවීමට ඒ අවශ්‍ය සහයෝගය රටට අපිට දෙන්න. මෙ මේ අතර සංචරන සීමල් හිල් නොකරන ලෙසට සිදුරන ඉල්ලම්හන්යෙන් රජී ප්‍රෘත්ති දොර්තමේතු යද පැවති ප්‍රෘත්තිීසාකචාවේද අහස් පල වන වයිදෝොත්ක් ගැලක් තන රුතක් ගැටලුව ඇතිකර ලාවරොත්තු ගත් කවර ක වැරදි මතය හැයි හැමවේ මත න්න මේ ජනපොත්ම සාච් කරන තැන්වල ප්‍රධාන වයිතවරුම් ප්‍රධාන තතුරලින් නඇතක්ත් ඉදගෙන වාඩල තමයි මේ තන්තු තිීද ගන්නි ස්තුතිවන්ත ඔන්තා කරන ගැන වයිදරගේ සංගම ගැන ඔුන්ගේ ර ැනතියෙන කැක්කුම වැට පිල ගැ ඒ පිියෝට ලක් හැබයි අප ද හරන්තියන පි ලමු ඉදිරේදි කොහදා පොතීන්දු ගන්ඩන ා පෝතතින් වයිසුරුදු දොලහහි නිහල දරුවන්ට කොවිත් ප්‍රතිශක්ති කරන එන්නක් ලබදීම ඉතා වැතකත් බව ළම රෝග පිළිබඳ විශෂක්න වයිද දී පල්පේරමහතා පවසනවා. තුන්වෙනි කෝවිල් රල්ලත් එෙක් ලමයි අතර කෝවිඩ රෝගය ඉතා සීක්‍රයෙන් පැතිරෙන්න්න පුුවන් ති රෝගය අපිෙතර ගිච්චොත් ලමයින්ට මේ රෝගයනවා ලමයින් රෝග වැලදනවිතට නෙමයි ලමයි දරනු රෝගතත්වයනට පත්තෙන්න්න පුළුවන් මරෝග විශේක්න වද්‍යව ිදියට මන් කියන්න අඩුව. උුදු හම් පස දරුවන්ටත් මේ ප්‍රසක්ති කරන එන්නට ලබදන්න පියවර ගන්න පුළුවන්නන් ඉතාමවැලගන්න. එන්ම ොවිට රෝගලක්ෂ ඇත්නම් බදාවකින් තොරව වයිති උපදෙස් ලබාකිැනිීම සඳහා සෑම රහලකම පහසුකම් සල සඇ. බව විශෂක් නි වෛ්‍ය හෙමන්ත හරත්මතා පවසනවා. මොම ආකාරයකින් හෝ රෝගීක්ව රෝහලකට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂප කිරීමක් සිදුවන්නේ නෑ. ප්‍රමාධවන්නට සිදුවන්මට අවශ්‍ය වන්නේ නැහැ. රගගේ ර්තනය සහහා ජනාධීපතිතුමාගේ නායකත්වෙන් ත්‍රවිදහමුදාව සහ සෞඛ්‍යශයේ සියලුම දෙනා කැපවී කටයුතු කරන බව අමත්‍ය පවිත්‍ර වන්‍යාර්චිමහත්මය පවසනවා. ඒ අසාද්‍ය කොවිට රෝගන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනනෙහර කොළම මුල්ි රෝහලේ නව දැරිසත්කාරගේ විෘතකිරීමේ අවථාවට එක් වෙමින්. අද විශාල රෝහල් සංක්‍යාවක් අපිරටේ රෝහල් එක සිය පණහක් පමනණ අපි කොවි් රෝගින් සඳහාවෙෙන් කරලා තියනවා? ලබාදියය හැකි සියලු ප්‍රතිකාරය රෝගීන්ට මේ රහල්ොල් ලබා දෙන්නට නොඩුවරචියයක් විදිර කටයතු කරනවා ඒ සඳහා අතිකරු ජනාධිපපුත්තුවා විශාල නායකත්වයක් ලබාදමින් තමයි මේ රටේ ජනතාවක ජීවිත ආරක්ෂා කරගන්න කොන්ඩ සාලේ මහමෙවුණ භාවනා අසපුුව කොරණා ප්‍රතිකාර මධ්‍යස්ථායේ නිරීක්ෂණය කිරීමට අමත්තය කෙලේ රම්බක්ඇල්ලම හතා අද පැමිණියා. පූජය කිබත් ගොඩ ඥානාාන්දස්වාමීන් වහන්සේම භාවනාමත්්‍යස්ථානය කොරන ආසත්දන්ට ප්‍රතිකාරය කිරීම සඳහා ලබාදී තිබෙනවා. හදිසේ ප්‍රතිකාර ඇඳන් විසක් සහ සාමාන්‍ය ප්‍රතිිකාරයන්ඳන් දහසක් එහි ස්ථාපිත කිරීමට සැලසුම් කරති වෙනවා. විහාරාධිකාරී පූජය නාලන්දේ පවර ස්වාමින් වහන්සේ සහ ගිහි පැවදි පිරිසක් මෙම අවස්ථාවටෙක්ව සිටියයාා. රටේ ආර්ථකය සම්බන්ධ තීරණ ගැනීම හා මඟ පෙන්වීමේසාකච්ඡාවක් මුදල්ලමාත්‍ය අග්‍රාමාත්‍යය මහින්දරාජපක්ෂ හතාගේ ප්‍රධනත්වයෙන් පවැත්වනා. ඒ අර්ලිය ගහමන්තරේද. මහැක්ව අධිපති මහචරේ W. ලක්ෂන් මහත ඇතුළ මහබැංක්ව උුස් නිදහර පිරිසක් මෙමසා කචාවටෙක් සිටියා. ටේ වත්න් ආර්ථිකතත්වය පිළිබඳව පුළල් විශ්ලේෂණයක් මෙහිී සිදු කරනු බවයි. අගාමාත්‍යකායයාල නිවදන කල. වි ව සංග තත්වය හමුයි රටේ ආර්ථිකේ ස්ථාවර පවත්වාගනයාම සඳහ ගෙනති ක්‍රිය මාර්ග පිළිබඳ අවදහනයමු කළ ග්‍රාමා්‍යවරයා මහබැංවන් ඉටුව තු කාර්ය බහර නොපිරිහෙලා ඉටුකර ලෙස පදස්ලබා දුන්න. මෙම අවස්ථාවට රාජමාත්‍ය ජිත්නි වාර් බ්‍රල් ග්‍රමාන්තේ කාරයමණඩන ප්‍රධහනි ෝෂිත රාජපක්ෂ මහත්තුරුද එපසිටිය. ංගල ොක්ක්‍රදේශයේ ඇතිවෙලා යන කැළම්ඹිලි සහගත ස්භාවයක් එක් ඉදිරිදින කියපය තුළ දෙවේනේ බොහෝ ප්‍රදේශවලට වැඩි වර්ශාපතනයක් සහ සුළංතත්වයක් බලාපොරොත්තුවෙන්න පුළුවන් කියලා කල්ුවිද්‍යයක් දෙපර්තමයේතුව නිවතනය කළා. බංාල බොක්ක ප්‍රදේශයේ ඇතිවීතිවෙන කැළඹිසාහගත තත්ව, හැට නේවන විට අඩු පීඩන තත්යක් දක්වා වර්ධනය වන බයි, කාලගුණු විද්‍යා දෙපර්මේතුවේ අධ්‍යයක්ක්ෂ ජනරල් අදළ කරුණනායක මහතාසොඳ හන් කලි. බන විසිහතර වනදාව විට ඒ සුල කුණනාටුවක් පවට පත්වීමට නියමතයි. ශ්‍රලංකාවට හහිඇතේ ක්්‍ර ලපහමක් පවයි, කාලගුණ අධ්‍යක්ෂ ජනල්වරයා සඳහන් කලේ කෙ වෙත තයින් ඉන්දිාවට රරිජූ බලපෑ මැති වෙන බවට, කාලගුණ අංශ අනාාවකි පලකරති වෙනවා. මෙම සුලිකුණනාටුව ලබන විසිහයි වනදාාවන විට, ඉන්දියාව දෙසට ගමන්කිරීමට නියමිතයි. පවතින අයහපත් කාලගුණතත්වේ සඟ දීවරටියයුතු සිදුකරීම නොකළ යුතුබව පෙන්වාදෙන කාලගුණනාශ, රට තුළ සභවික ආපදාඇතිවීම අවධානමක් නැති බව අවධාරණය කරනවා. දිවෙයිනේ නිීතිදික කොටස. බස්්නාහිර සබරගමු දකුණු මත්‍යයම සහ වයිම වගේ පළත් ොළ සමහර විට මේක වුව පලාතටත් බලපා්ඩ හැකියවත්තියෙනවා නිරන්තරෙම්ම වැසිහෝ ගුණන් සහිත වැසිතත්වයන් නිර්මාණයනවා උදේ කාලේ නම් අඳදුරු සභවතියට පුළුව ඉට අමතරෝ දිවයින හරතියන සුළගේ වේගගේ ප කිලමට හතලිය පනාදක්ව හිලෑ තත්වයන් තියෙනවා විශේෂයම මත්‍යීම කඳු කරේ බටහිර බෑවම් පැත්ති මේ සුලන්තත්වය වැෙනවීම තියෙන්ට ගොඩක් ඉඩකඩතය. ො ේතත්වය හේතු කොටගට නිර තරේ දිවයිනයේ නිත දික කොටසේ විසි හතර විසි පහ විසි අය වගේ දින අමුල්ල වැසි තත්වයම් වැඩිවීමේ ලකුණු දැරට පහලවෙලාතියෙනවා විශේෂයෙන් එක දිගට වර්ෂාපතනාවොත් සමහර විට ගං අතර වුවදුරු ඉට අමතරව පණු කඩාවැටීම් ඒවගේ සංසිද්ධිය ඇතිවෙන්න හැකියාවත් යෙන. දරටල්බල බලපෑම් වලට ලක්වෙලා විපක්ෂ වටේ අනාගතයට විශාල වශයෙන් වැදගත්න போ සිට ්‍යපෘතියට ඇරහිෙව, නොයකුත් අස්‍ය्य පචාරන ්‍යාපතුර නිටතුना කියලා අත්‍ය ලි සබ්‍ර මහත්මයක් කියවා. රජේ ප්‍රති ප මන්තුවී අද පත් න මාධ්‍ය මොකද එතුමා මේ බෞ ප්‍රකා්්‍ර කළ. මාචර ල් පිරි හ ඇතුූ ආන්ු පක්ෂ ේශපාල ය ැන් කේපදනෙකම ේද අදහස්ැකුවා. පක්ෂයට සමේරට සේල දනටමලක වගේක ීමත්තියෙන්. පිටරට විද බලවේග තමගේ සැගබුණු න්‍යාය පත්‍ර එදදිපත්කිරීම සඳහ මේකින් බිල්ලෙක් මවල ආයෝජක එලවන්නක් ඒකට පර්ෂකාරයක් වන්න පා රට කරන මහ වෙනස්සේ බලපාන්න පොදව ශ්‍රී ලංකාවේ ීතිේ මේක අපිට අ වශ්‍යනන්තු නෙන්න් දෙ කරෙන ඔක්ම කර ති බ නමුත් අපි අධිරනය යමය රනු නිදෂ්න කරල තිබුණ අප ඒක පිියර ග මර ද රගත් රට අත් ආෝජන අවස්ථලබෙනවා එක ඒරිය එකක් හැදෙනවා. ෙක්ටර් විසිපහක ප්‍රමාණයක ෝට ස්ෝට් කොරිඩෝයක් ඉ අප අපේ ජීවිතකාල ද මේ දකිට ලැබුණ කියලාත් අපි හිතුයි නැති මේම නර්කද. බන්න මේක නවත්තන්ම මොනවාද කියලා නොකලේ. මේ පනත පාලිමෙන්දුට ඉදිරිපත් කරන්න ඉස්සල්ල පලාාත් සභාවලට යෝ කරන්නටව. මේ රටේ අවරදු දෙකහාමාරකට වැඩි කාලේේ පලාාත් සභා නැත. නැති පලාාත්් සභාාවක? නැති ලවාගන්ටුව. එසේ ලබාගන්ඩ බැරි නම් මේ පනත ඉදිරිවත් කරට බෑ. දැ මේේ පලාාත් සබා හුද අහෝසි කළේ. යහපාලන යුගයේ. පලාාත් සබා සම්බන්ධයෙන් තිබිත්්ව මැතිවරන ක්‍රමේ අහෝසි කලා. හැබැයි ඒ වෙනුවට වෙනක්‍රමයක් ආදේශ කලේ නෑ ච්‍රියතනාන් විතව හිටසක් ඇති කලා. ඊට පස්සේ පලාාත් සබා නැතිතත්ත්වය පාවිච්චගන්නවා පාර්ලිමේන්තුබේ නීති සම්පාධනය කිරීමේ බලය කප්පාදුක කිරීම. දැන් කිය නෝ පලාත් සබ ැතිනිසා මේ පනත පාලිමේන්තුට ඉදිරිපත් කරන්න බෑ කියලා. එතුට පාර්ලිමේන්තුව සතු විවස්ථා ස්නම්පාධනය කිරීමේ බලය සම්පූර්යෙන් අහුවසි කිරීමට පදනවා හැටියට පාවිච්ච කිරීමේ කුට උපක්්‍රමයක් තමයි අපි දැක්. ඉති මේ සියල්ලක් අපි රටේ ජනතාවගේ ශුව්ව සිද්ධිය වෙනුවෙන්. හරාජය කරලා මේ පනත සම්මත කර ගැනීමට අපට පුළුවන්ුන්. පපක්ෂය ඒය රජය කරන කාලේදදි ඒයත් පොෝට් සිටි නගරය පිළිබඳව ඉතාමත් උනාන් දුවගින් කටයුතු කර අප ගෙන සතුටි වෙන ඉතිඒයටත් මේ වල් වට්ටියට අතගහලා තමන්ගේ ශක්තිය මේකට යොදන්න තිබුණ ඉදිරි කායේදී අපි පුළුවන් වේ කියලම විශවාස කරවා බේදයකින් තොරව මේ නගරය හරහා අපේ රටේ ආර්ථිකේ තාමත්ම වැදගත් හරුම් ලක්ෂයකට අපට යොමු කරන්න පුළුවන් වේ කියලැන්. මේ චීන කලනයක්ක් දෙෙනන කිය කියන්නේ කියන්නේ හම්බන්තොට වරාය චීනයට බදු දීපු දෙනකොටසාම් අනු අවුරුදු අනුනමයකට දීලා එතනින් නමතින් නැතුව ඔන්න තවත් අනුනමයකට යන්නපුලුවන් විදියට හදපු එක්සත් ජාතික පක්සේ ආන්්දුවස ඒකෙන් ිහිිවෙච්ච එක හිටපු දවිය තමයි මේ කතා කරලා කියන්නේ මේ පනතෙක් කලනයක් දෙෙනවා. වරාය ගරය මෙරට ආර්ථක හරෝම් ලක්ෂය බවට පත්වනම කියලා පලිමින්න්තු මන්ත්‍රී ස්බ දිසානාක මහත්මයක් ප්‍රකාශක කනවා ඒශ ලංකා පදජන පෙරමු පක්ෂ රස්ථානය පැත්තු ද හමුවකට එක්ම. එදාස්තන්සේ හැට පහය අගොස්තු පලවිනි තමයි ලිකවය නිව මැලසියාව සිංගපුරු කඩළගන්න මලේශයනාව හිතපු අගම තුංකු අබ්දු රහම කිව මත පස් මේ වැල්ලි කතරේ ඉන්න ලක්‍ෂයක්ිතට මිනිසු මරාගන්න යනු ඒක පුද්ගල ආදායම අපේ හැත්තෑ නවයි ඩොල සිංගපුරු විසි නාවය ජපානේ හැ අසූුවයි. දෙදස් දහනව සිංගපුරේ ඒක පුද්ගල ආදාෑම ඩොලර් පනස් අටදාස් පන්සී අපි තු සටය සිංගපපුරර් නැතුන ඊතා අවුරුදු හටකට පස්සේ මහතිර ොහොමට් මැලසියාවේ බලතාව හගේෙන බහමිත්‍රණනීය කියලකඒක අටේ මලේශයාව කිසිම ව්‍යාපාරයක් කාටවත් කරන්න බෑ මැලේෂන් කාරෙක් නැතු. අද මැලේසියාවත් දොල දොලොස්දස් හත් සයහ සූ දෙක එක පුදුල් ආදාානකන් අපිතු උන් සටස මලේෂයාව ඔුන්ගේ ආර්ථික පිම්ම ගත්තේ ඒෂයන්ගේ සොලි දකුණු කොරියාව තරමන්ගේ ආර්ථික පින්ම ගත්තේ ඔලම්පික් සොලි අද හලුත් නගරයක් කදලා හෙක්ටයාර් දෙසිය හැටනවේක භූමියයක්හරිගසල මේක නිදහස් ප්‍රදේශයක් කරලා. නිදහසේ ව්‍යාපාරිකයන්ටඇවිල් නිහසේ. දනවතුන් ැවිල්ල මේ බහමියය තුළල තමුන්ගේ ්‍යපාරසයවා කරන්න තමට පදිංචුවට අවසය පරිසරය නිර්මාණය කරළ දෙල මහ ප පන් ගන්න උත්සා කර මේ ්‍යාපෘති ඉවලා තිබුණ මේ කෝවි අඩර්බෝදයක්ෙක්ම ලෝකයේ රනේ ආර්ථිකය වශයෙන් වගේ සාමාජී වශ ලතින් මේ දරි පීඩනයතෙක් වැනි මූල්්‍යයන කරයක් ඉතිවෙලා යම්කිසිවිදික සීයට විපා තියකවත් ්‍යාපාරක කටුතු ආරම්භ කල වරන්න අද වෙනකට අපිට ලොකු සහනය හ තී තත්වයතිින්. වි වසංගතයෙන් සහ ජලගලීින් මලින් පිඩාවට පත්වුවන්ට සහන සැලසීමට වියලී සලාකතුකයක් ශ්වි ලංකාවේ, පාගිස්ානු මහකුමසාරිසි, මොහොම්මද සාධ කට්ඨක් මහතා, රාජ්‍ය අමාත්‍ය පියාල් නිශාන්තමතා වෙත අද බාරදුන්නා. ක්ෂ ත්ක धික විනාක ින් ුත් ೇල ස ක ලෙස බහර දෙන බවා ුණු පිටිය රස්ථාන දී पाකිස්ා හුම රි කාරයාල නිලද හරිින් රාජ මාතවරයා හමු වී ල සලාක බහර ීම දු කලා. ඉදියේදී ාকিස්ताාන රජයමගින් තවත් අධහර සැපීමට නියමතයි මෙම අවස්ථාවට ගංගාරම විහාරධිකාරී පූජහ කිරින්දේ අසජස්වාීන් හන්සේ සහ මෙෙට නියෝජ पाகிස් හුම රි න් හමට හි හ ො ස් ති දේ න් ෙන්න්න ො මහත්තුරුන් දෙක්ුණ දිරයේ දරුවන් කිස්ානේ උසත් අධ්‍යහපනේ බා ගැීම සහ ි්වත්ව වැඩපිළි වෙල ක්‍රියාත්මක කිරීමට ද සසාකච්චාරන බවයි, රාජමත්‍යපියල් නිශාන්ත මහතා මෙහිෙදී සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වයක්ත් එක් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වෙන බව බදධශාසන ආගමි හාහංස්කෘති කටයතු අමාතයන්ශවේලේකම්මහාචරය කපිල ගුුණමර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රෝජි පාත්මන්තුවේ අද පැවැති මධ්‍යහමකට එක්වම නවී ඒමහතා මේ බව ප්‍රකාශ කළ. වෙසක් උත්සේට සමාමිලෙස ක්‍රියාත්මකිරීම නමති වූ සංවර්ධන සහ සමල් සත්කාරඩසටහන් අකන්ඩව ක්‍රාත්ම කනව බෞද එමහතා ප්‍රකාශ කලා. මේ යාාපනයේ දිස්ත්‍රික්කයේ ජනාගදීප, විහාරේ ේද්‍ර කොටගෙන තමයි ඒ සඳ අපි වැඩපිළිවල එඇත්තටම සකස්කරලති බුණේ රටේ පවතින තත්වත් එක්ක අපිට සෞඛ්‍ය උපදේශවලට අනුගත වෙලා කරන්න පුළුවන්ගවෙ කියලා නමුත් අභාගකට වගේ තවනෙන රෙල්ල නිසා අප සේලුමදේ බොඳ වෙලා ගිය නමුත් සංවර්ධන කටයුතු සහ සමාජ සත්කාර දිගින් දිගටම කොටස් වසයෙන් කරන්න ප සක්සුම් කරන තියන ක් සම්ර මුදරයක් මුද මුද දුන පිටිකුත් කර අමතර ප කරම. स पह सට වनवा वि दाव සග ध ह रा්‍ර दा स्वाधी न पवति मिल मा उට පත්वुनवा सुरात्र්‍රियाक आई बआ है